මුළු ජීවිත කාලයක්ම දුක්ඛින්දලා අපි දොස්තර පුතෙක් හදාගත්තනේ පුතාලගේ තාත්තේ. ඒ ඔක්කොම කළත් කොහොමද අපි මේ ළමයාට කාර් එකක් ගන්න ලක්ෂ 6ක මුදලක් හොයන්නේ? එහෙම කියලා බැහැනේ පුතාලගේ තාත්තේ. අපි කොහොම හරි දරුවා වෙනුවෙන් මේ දේ කරන්න එපාය. ඒ ඉදමයි ගස් තෙල නොතිබුණා නේද? කොහොම හරි මේ සුමාන ඇතුළත ආකාර එකක් ගන්න ඕනේ දසු. මං අපේ අම්මව කැමති කරගත්තේ බොහෝම අමාරුයි. අනිත් එක ඔයා කියලා තියෙනවානේ, ඔයාගේ අම්මා තාත්තා නැති වුණාට හොඳ බූදලයක් තියෙන පවුලක කෙනෙක් කියලා. ඕ ඒ කතාව ඇත්තමයි. ඇක්සිඩන්ට් එක කලින් අපේ තාත්තා මගේ නමට දාපු සල්ලි, මං ටියුෂන් කරලා හම්බර් ගත්ත සල්ලි හොඳටම ඇති. අපි දෙන්නට කාර් එකක් ගන්න. ඔයා හරි වාසනාවන්ත. අපේ අම්මා මුලින් ඉඳලම කිව්වා අපිට වෙන ගෙදරකට යන්න ඕනේ නැහැ, මේ ගෙදර අක්කට නෙමෙයි, මේ ගෙදර මගේ නමට ලියනවා කියලා. සුමානේ තියන්නේ ලබන සන්දර්ශන අපිට රස්සාවට යන්න වෙනවා. පුතේ ඔය ආපු එක හොඳයි. තාත්තා සල්ලි හොයාගෙන එන්නම් කියලා දැන් දවස් තුනකට කලින් ගෙදරින් ගියා. ගියාමයි තාම ආවේ නැහැ පුතේ. මොනවා? ඇයි මට කලින් නිකන්වත් දැනුවේ නැත්තේ? ඔය ආවද මගේ දෙයියෝ? කරදරයක් උනේ නෑ. සල්ලි හොයාගන්න ටිකක් ප්‍රමාද වුණා. ආ අපුතේ
මෙන්න සල්ලි ටික මේ ඔබ ගණන් කරලා ගන්නේ කොහොමද? ඊළඟට වැඩි ගාණක් කොතන තියෙනවද? දොස්තර රස්සාව කරාට පස්සේ පුතා එක කිව්වමයි. හොඳයි හොඳයි. කාරේක අරන් අවුරුද්දක් වුණා. ඔයාට මතකයි නේද දසුන්? ඒක නෙමෙයි. ඔයා උදේ විශ්කරති කියන්න අමතකුණා මට. හැම අවුරුද්දකම මගේ උපන්දින දවසේ කරන සිරිතක් තියෙනවා. අසරණ මිනිස්සුන්ට කැම වෙලක් දෙන එක. ඉතින් මගේ තාත්තටයි ඔයාගේ දෙමව්පියන්ටයි හිතාගෙන අපි කැම වෙලක් දෙමු. කො දෙන්න යතුරු. කොහොම යතුරු දෙන්න? ඔයගිල ලෑස්තිනම් අපි ආවට පස්සේ ඉනිපත් කපල කැවුම් කමු. කවුද බං? ඔබ කාටවත් කියන්නේ නෑනේ. හරි හරි, ඉතින් අප කියපන්කො. මම කාටවත් කියන්නේ නෑ. එමෂා මගේ තාත්තා. මොකක්? ඕ මෂා, මම දවසක් කිව්වා මාරු බඳිනවා බඳින්නේ සල්ලිකාර කෙනෙක් කියලා. මම මොනවද කරන්නද මෂා? හරි, දැන් උඹ හිතන්නේ දැන් මයුර කවදාද ඔක දැනගත්තා. උදේ උඹට මොකක් වෙයි කියලා. මාරුමෙන් ඉවරයිනේ බං. යකෝ මේ ඔහොම ගන්න දේවල් වැඩිකල් පවතින්නේ. ඒකත් මතක තියාගන්න. සල්ලි වලට වඩා වටින්නේ මනුස්සය. වාඩ්ටින්න පේෂන් කෙනෙක්ගේ පුතෙක් ඩොක්ටර් කෙනෙක්. ආතල්. ඉතින් මේ මනුස්සයා බලා ගන්න වෙන කවුරුත් නැද්ද? ඒ පේෂන්ගේ එක වකුගඩුවක් විකුණනවා.
අනිත් වකුගඩුව හොඳටම නරක් කළා. අයියෝ හොස්පිටල් වල කොච්චර වගේ patients ලා ඉන්නවද? ඔයාව ගණන් ගන්න එපා. ඒ අම්මයි තාත්තයි ගොඩක් අහිංසකයි. අම්මට මට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඊරේ තාත්තා නැති වෙලා අම්ම. ඒ වගේ දෙයෝ මාව තාලා කිය. බොඩි එක දැන් මෝචිරියේ තියෙන්නේ. නගින්න අම්මේ. ආ, දොස්තර නෝනා. නගින්න. මට සබාවෙට අපේ උඹ පොරුගෙනට පටි සබාවෙට ජාති ජාතිත් පපවගාරය කපේ පට සබාවෙට අපේ මම යන අපතේ ඔබ කොයට බිවලා මම යන්න මග මම දන්නවා.